Reserve your 18.8 million home today by paying just 500,000 rupees. Mulberry Residence. අධ්‍යාපන වල ප්‍රකාශ කරලා තියෙනවා අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයි. තා අධ්‍යාපනයේද ඉන්ධන අවශ්‍ය නැහැ. ළමයි මොට්ට වුණාට කමන්නේ. ළමයි ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒකද අදහස? දා ආණ්ඩුවේ ඉතින් ඉන්නේ ඒකද? අපි දැක්කා ඒකටම හරියන ප්‍රකාශයක්. කාංචන විජේසේකර අර බලශක්ති අමාත්‍යරයා කිව්වා මොකද්ද කිව්වේ? ඔහු සඳහන් කරා පාසල් විවෘත කළොත් අර්බුදය තවත් උග්‍ර වෙනවා කියලා. ඒ කියන්නේ ඉන්ධන අර්බුදය උග්‍ර වෙනවා. එතන පාසල් වහලා තියන්න මේ මේ තරම් විහිළුවක් තවත් නැහැ. අපි දන්නවා 2020-21 අවුරුදු දෙකම කොරෝනා තුල ලංකාවේ අධ්‍යාපනය අහිමි වුණා. ළමයින්ට එක අවුරුද්දකට දින 50ක්වත් තිබුණේ නැහැ අධ්‍යාපනයේ. එතකොට ලෝකෙ ගත්තොත් ලෝකේ කොරෝනා දත්ත තුල අන්තිමට විවෘත කරපු පාසල් තියෙන රටවල් ගත්තොත් ඒ රටවල් පහෙන් එකක් තමයි ලංකාව. ඒන අන්තිමට තමයි විවෘත කරේ. එතන ලංකාවේ ළමයින්ට අධ්‍යාපනයේ වසර දෙකක් අයිති කරලා තිබ්බා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවේ නොහැකියාව මත මේ අවුරුද්දේත් අධ්‍යාපනයේ අයිති වෙන්න යන්නේ. එතන මේ 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 එක වසරදී ඇතුළු වෙච්ච 13 වසර දක්වා අධ්‍යාපන ළමයි ලබන ළමයින්ගේ අවුරුදු 3ක් මේ රජය කාබාසිනියා කරලා අවසන්. එතකොට දැන් මේක කොහොමද පියවන්නේ? අපි දැක්කා මේ රටේ අධ්‍යාපනඥයෝ සෑම ප්‍රතිපත්තියකම කතා කරනවා මේ රටේ දරුවන්ගේ අයිමි වෙච්ච අධ්‍යාපනේ කොහොමද ලබා ගන්න විකල්ප ක්‍රම මොනවද? විකල්ප ක්‍රමයකුත් නැහැ. තියෙන එකම විසඳුම පාසල් වාන එක. ඒක නිසා දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට පාසල් වගේ විවෘත කරලා තියෙනවා. මොකද්ද? නැගෙනහිර පළාතේ අර වියත් මගෙන් ආපු අර ආණ්ඩුකාරවරිය බලහත්කාරයෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් ඇරියා. අරලා ඊයේ නිවේදනයකුත් දානවා එයා පාසල් 185ක් සංවර්ධන පාසල් විරුද්ධ කළා තිබ්බලු 185 නෙවෙයි ළමයි පාසල් ලැබිලා නැහැ මෙගොල්ලන්ට ඕනේ වියත් මගේ ඊට මේ ආණ්ඩුකාරවරියට කිසිදු බලපොරොත්තුක් නැති මේ ආණ්ඩුකාරවරිය බලහත්කාරකම් කරලා කලාප කාර්යාලරා ගුරුවරු කැඳවන්න යනවා ගුරුන් දෙන්න විදියක් නැහැ එතකොට දැන් මේ මොකද්ද මේ කරන්නේ මෙගොල්ලන්ට ඕනේ අපි ඉස්කෝලේ පැවැත්වුවයි කියලා කියන්නේ අභිමාණයෙන් එයාගේ මේ එයාගේ පෞද්ගලික මූණ පොතේ දාලන අභිමාණයෙන් නැගිනිර පළාතේ දින 85ක් අපි පාසල් පවත්වලා තියනවා කියලා අභිමාණයෙන් ලියන මේ වියත්මගේ කට්ටිය විහිළු මේවා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට හොර කරන්න එපා කියලා අපි කියන්නේ අපි දන්නවා ආණ්ඩු කියන්නේ හැම කෙනාම කියන්නේ හොඳම දේ දරුවන්ට කියලා තමයි රටවල් කියන්නේ. අපි දැක්ක මහින්ද රාජපක්ෂ ඇතුළු මේ කණ්ඩායම කිව්වේ හොඳම දේ දරුවන්ට. අද මොකද වෙලා තියෙන්නේ? අද දරුවන්ට කිසි දෙයක් නැහැ. ඒක නිසා අපි කියනවා මේ පාසල් කොහොම වහලා හරියන්නේ නැහැ. එහෙමනම් මේ අඩුම තරමේ මේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ ප්‍රමුඛතාවයක් ලබා දීලා. එහෙම නැත්නම් මේක මේ විනාශය වළක්වන්න බෑ. ඒක කරන්න බැරි නම් ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. එබැවින් මේක ඇදගෙන යන එකේ කිසිදු තේරුමක් නැහැ කියන එකයි අපිට කියන්න තියෙන්නේ.